ආයුබෝවන් කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩ දියලුමේ රාත්‍රී ගත කරමින් සිටි යුවලට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මිය ගිය එච් තරුෂිකා විෂා නැමැති තරුණියගේ මරණය සම්බන්ධයෙන් දියතලාව මූලික රෝහලේ ඉක්ුද්දා හවස හල්දු මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ ආ රත්නවීර මහතා ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී තරුණියගේ පෙම්වතා මෙසේ පැවසීය. අපි කූඩාරමක් ගහගෙන හිටියා. රෑ 10:30ට විතර අලියා ආවා. අපි ළඟට අලිය එන එකක් නැති වෙයි කියලා අපි කූඩාරම ඇතුලේ ගොලි වෙලා හිටියේ. එතකොටම වගේ අලියා ඇවිත් අපි හිටපු කූඩාරම පෑග්ගුවා. අපි හිටපු තැන ෆෝන් වලට හරියට සිග්නල් නැහැ. මම ගොඩක් වෙලා උත්සාහ කළා යාළුවන්ගේ ෆෝන් වලට ගන්න. ඒ අයගේ ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. ෆෝන් වැඩ කළේ නැහැ. මම බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 5:30ට විතර 19:90ටයි යාළුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අප හොයාගෙන ආවේ යයි මිය ගිය එච් තරුෂිකා විෂා නැමැති තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මදුෂාන් කළුආරච්චි කියා සිටියේ. වැඩිදුරටත් සාක්ෂි දෙමින් තරුණියගේ පෙම්වතා මෙසේද කියා සිටියේය. අපි බැඳලා නැහැ යාළු වෙලා හිටියේ. එයා මාතර කුරුණෑගල නර්සින් හෝම් එකක ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉඳලා ඊයේ පාන්දර ආවේ. ඒ ආවේ හපුතලේට. ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාළුවෙගේ ගෙදරට ගියා. ඊට පස්සේ එයත් එක්ක උඩ දියලුම යන්න ආවා. හපුතලෙන් පිටත් උනේ හවස 3ට විතර. උඩ දියලුමට එනකොට හවස 5:00ට විතර ඇති. මගදී මග පෙන්වන්න තරුණියකු අපි සම්බන්ධ කරගත්තා. එයා අපිව උඩ දියලුමට එක්කගෙන ආවා. ගාස්තුව විදියට රුපියල් 1000ක් මම දුන්නා. ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් 2.5ක් විතර ආවා. අපි උඩ දියලුමේ එලිපෙහෙලි කරලා තිබුණ තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා යාළට යන්න කිව්වා. 10:30ට විතර අලිය ආවා. අපි සද්ද නැතුව කූඩාරම ඇතුළට වෙලා ගොලි වෙලා හිටියා. අපි හිතුවේ නෑ අලිය ආයි කියලා. එකපාරම ඇවිත් කූඩාරම පෑගුවා. එහෙම පාගල අලිය ගියා. අරයාගේ බඩයි පපුවයි පාගලා තිබුණා. මගේ වම් මත උරිස පැත්ත පොඩි වෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුවා. අමාරුවෙන් කතා කර කර හිටියා. වම් කකුල කැඩිලා තිබුණේ. ඒක සනීප කරගන්න පුළුවන් වෙයි නේද කියලා ඇහුවා. යාළුවන්ට කතා කරන්න සෑහෙන උත්සාහ කළා. ඒත් බැරි වුණා. 11:59ට විතර අලියනවා කියනකොටම කට්ටුණා. ඒ ඇවිල්ලා බලනකොට එයා නැති වෙලා. ඒ වෙලාවේ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකට බඩගාගෙන ගිහින් කෝල් ගත්තා. කවුරුවත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පාන්දර තමයි කතා කරගන්න පුළුවන් වුණේ. උදේ 6:30ට විතර ගමේ අයයි 19:90 අයයි ඇවිල්ලා මාව රෝහලට රැගෙන ගියා. මියගිය තරුණියගේ පියාවන වීජී රත්නසිරි මහතා මෙසේ කියා සිටියේය. මියගිය දුව කුරුණෑගල නර්සින් හෝම් එකේ පාඨමාලාවක් හදාරමින් හිටියා. දැනට වසරක පමණ ඉඳලා මේ 14 වෙනිදා එයාට ආයතනයක රැකියාවක් බාර ගන්න තිබුණා. එහෙම තියෙද්දි තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට කිව්වෙත් නැහැ. මම හිතනවා වනාලියෙකුගේ පහර දීමෙන් දුව මිය යන්නේ නැති කියලා. දියතලාව මූලික රෝහලේ පැවති මෙම හදිසි මරණ පරීක්ෂණය හල්දු මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ ආ රත්නවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මරණ පරීක්ෂණයට පෙර ඒ මහතා සමග කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීහු පිරිසක් සිද්ධිය වූ ස්ථානයේ නිරීක්ෂණයක්ද සිදු කළහ. මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතා විසින් කරනු ලැබීය. වන අලි ප්‍රහාරය හේතුවෙන් පාපුවට හා උදරයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට ඒ මහතා නිගමනය කළේය. උපුටා ගැනීමකි. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකත් click කරන්න.